සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා බදාළ මහා බලගතුම පින්කම සද්ධර්ම දානමය පින්කම සිදු කරගන්න. එයින් ලැබෙන මහානුභාව සම්පන්න කුසල සම්පත් සැප සහිත ප්‍රතිපදාවකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනා මාලාවේ සාකච්ඡා කරන හතරවෙනි දේශනාව. එහෙම සඳහන් කළේ අසාරේ සාර මතිනු සාරේ චාසාර දස්සිනු තේ සාරං නාදිගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර කියන මේ ගාථාරත්නය යටතේ මේ මිත්‍යා සංකල්ප පිළිබඳව පහුගිය දේශනා තුනක අපි සාකච්ඡා කළා. ඒ මිත්‍යා සංකල්ප පිළිබඳව මේ ගාථාරත්නය ඇසුරු කරගෙන සිදු කරන
හතරවෙනි දේශනාව තමයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් මිත්‍යා සංකල්ප හැටියට බොහෝ කරුණු කාරණා පහුගිය දේශනා තුනෙන් අපි සාකච්ඡා කළා. ඒ අතර මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව තමයි අවසානයට අපි සාකච්ඡා කරමින් හිටි. අත්ති දින්නං, අත්ති ඉට්ටං, අත්ති හුතං කියන මේ කාරණා තුන අපි සාකච්ඡා කළා. අත්ති දින්නං කියලා කිව්වේ දුන් දෙහි විපාක ඇත. ඒක භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ. නමුත් සමහර පිරිසක් සඳහන් කරනවා දන් දෙන්න දන් දෙන්න දුප්පත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙන්න දෙන්න ලැබෙනවා, අත්හරින්න අත්හරින්න ලැබෙනවා කියලා. එහෙමනම් දෙන එක හොඳ නෑ, දෙනකොට දුප්පත් වෙනවා කියලා කෙනෙක් කියනවා නම් ඒක මිත්‍යා සංකල්පයක්, මිත්‍යා දෘෂ්ටියක්. මහා පූජාවේ විපාක ඇත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නමුත් සමහර අය සඳහන් කරන්නේ එක පහනක් පත්තු කළාට කමක් නැහැ, නමුත් 5000 ගානක් පත්තු කරන්නේ මොකටද? මල්වට්ටියක් හමාරක් පූජ කළාට කමක් නැහැ, නමුත් දහස් ගණන් ලක්ෂ ගණන් මල් පූජා කරන්නේ මොකටද? හත් අට නමකට නම් දන් දුන්නට කමක් නැහැ, සිය දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වැඩමවල දන් දෙන්නේ මොකටද? මේ ආදි වශයෙන් කතා කරන අය අපේ සමාජයේ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනම දේශනා කළා මේ මහා පූජාවේ විශේෂ විපාක තියෙනවා කියලා. යම් කෙනෙක් එහෙම නෑ කියලා කල්පනා කරනවා නම් එතන තියෙන මිත්‍යා සංකල්පය. අත්ති හුතං, ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා. එහෙම සඳහන් කළේ මේ ලෝකෙන් දන් දුන්නහම අපිට ඊළඟ ආත්මෙන් ලැබෙනවා. ලබන ආත්මයට හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් දේශනා කරපු යම් දහමක් මේ ලෝකෙ තියෙනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල පමණයි. මේ බුද්ධ ශාසනයේ පමණයි එහෙම කාරණාවල් උගන්වන්නේ. මේ ජීවිතෙන් දුන්නහම ඉපදෙන තවත් ආත්ම කෝටි ගණන් වලට හම්බ කරන්න පුළුවන් ක්‍රම. සමහර කෙනෙකුට ඒක විශ්වාස නැහැ. දන් දුන්නහම අපි දුප්පත් වෙනවා මිසක් ලැබෙන දෙයක් නැහැ කියලා කල්පනා කරන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ දෙන්න දෙන්න මෙලවටත් ලැබෙනවා, පරලෝටත් ලැබෙනවා. කෙනෙක් එහෙම නැහැ කියනවා නම් ඒක මේ සඳහන් කරන මිත්‍යා සංකල්පයක්. ඔය කියන තැනට එනකන් මේ කරුණු ටික අපි පහුගිය දේශනාවේ සාකච්ඡා කළා විස්තර සහිතව. එහෙමනම් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. ඒ කියන්නේ යම් කෙනෙක් මේ ලෝකේ යම් දෙයක් විඳිනවා නම් දුකක් වේවා සැපක් වේවා ඒ හැම දෙයකටම අපි පෙර ජීවිතයක කරපු කුසල කර්ම නැත්නම් අකුසල කර්ම බලපාලා තියෙන බව ධර්මයෙන් පැහැදිලි කරනවා. මේ ලෝකේ අපිට කරන්න යහපත් කර්ම කියලා જાතියක් තියෙනවා. අපි ඒවට කියන කුසල කර්ම කියලා. බොහෝ දෙනාට යහපත වෙනුවෙන් අපි බොහෝ දේවල් කරනවා. සමහර කෙනෙක් දන් දෙනවා. ඒ දන් දෙනකොට තිරිසන් සත්තුන්ගේ ඉඳලා දුගී මගී යාචකයන්ගේ ඉඳලා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා උදෙසා දන් දෙන තැනට එනකන් මේ දානය දියුණු කරගෙන දියුණු කරගෙන එන්න පුළුවන්. ඊට අමතරව වෙහෙර විහාර හදලා පූජා කරන්න පුළුවන්. දාගැබක් හදන එක අපේ ශාසනය උගන්නපු මහා පින්කමක්. සංඝා වාසයක් හදලා පූජා කරන එක සියල්ල දුන්නා හා සමාන වෙන මහා පූජාවක්. ඒ වගේම පින්වත්නි, ලිම්පොකුණු සකස් කරන එක බොහෝ දිනාට යහපත පිණිස පැංගණ්ඩ නාගණ්ඩ මේ ලිම්පොකුණු සකස් කරන එකත්
අප්‍රමාණ ආනිසංස සහිතයි. අම්බලං කරවීම, මගියන්ට ගිමං හැරගන්ඩ පහසුකං සහිත අම්බලං සකස් කරනවා. අපි ඒක සකස් කරන පිළිවලට අනුව අපිට මහා කුසල් මෙලවට පරලුවට හම්බ වෙනවා. ඒ වගේම පුෂ්ප උද්‍යාන, පළතුරු උයන්, අන්‍යයන්ගේ ප්‍රයෝජනය තකා යම් කෙනෙක් සකස් කිරීමේ මහාලුක කුසල කර්ම තියෙනවා. ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට උපස්ථාන කිරීමේ මහත් ආනිසංස තියෙනවා. පන්සිල් ආරක්ෂා කිරීම, අටසිල් ආරක්ෂා කිරීම, නවාංගුපෝසතේ දසසිල්, සාමණේරසිල්, උපසම්පදාසිල්, මේ මහා සිල් ආරක්ෂා කිරීම තුළින්, සිල් ගුණ සම්පූර්ණ කිරීම තුළින් අපිට ලැබෙන විශේෂ විපාක තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිල් උල්ලංඝනය කිරීමෙන් ලැබෙන මහත් වූ දුක්ඛිත විපාකයන්ටද ගොදුරු වෙන්න සිද්ධ වෙන බව පැහැදිලි කළා. එමනම් අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකු. අපි මේ විඳින සැපදුක් හැම දෙයකටම අපි කරන ලද කුසල කර්මවල හෝ අකුසල කර්මවල බලපෑමක් තියෙනවා. යම් කෙනෙක් සඳහන් කරනවා නම් ඒක එහෙම නෑ කියලා. මේ ලෝකෙ කරන අකුසල කර්ම විපාක දෙන්නෙත් නැහැ. මේ ජීවිතෙන් සිද්ධ කරන කුසල කර්මවල විපාකයකුත් නැහැ. මොන මොන දේවල් හරි කරලා තමන් බොහොම සැපෙන් ජීවත් වෙන්න තමයි ඕනේ කියලා කතා කරන අය ඉන්නවා. නමුත් ඒවා භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා පින්නතුනි මිත්‍යා සංකල්ප කියලා. එහෙම එකක් නැහැ. සංසාරේ කරගත් අකුසල කර්ම හරියට විපාක දෙනවා. සසර කරගත් කුසල කර්මත් අප්‍රමාණව ඒ ජීවිත පිනවමින් විපාක දෙනවා. ඒ සඳහා කරුණු කාරණත් අපේ ධර්මයේ අඩු නැතුව පැහැදිලි කරලා තියෙනවා. අපි එක කාරණාවක් ඉස්මතු කරගත්තොත් මේ වෙලාවට, පිනතුනි අපේ ශාසනය හිටියා සුක කියලා සාමණේරයන් වහන්සේ නමක්. සුක සාමණේරයන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රතනය. පැවිදි වෙලා අවුරුදු 7යි වයස. සැරියුත් මහරහතන් වහන්සේත් එක පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට කුඹුරට වතුර අරගෙන යන වේල්, යකඩ වැඩ කරන වැඩපලක්, කම්මලක්, ලී වැඩ කරන වඩුමඩුවක්, මේ ආදී දේවල් දැකලා හිත්පිත් නැති ජලය, ගොවියෝ කීකරු කරගෙන කුඹුරට අරන් යනවා, තේජවන්ත යකඩ, වැඩ කරන අය තමන්ට ඕන හැටියට කීකරු කරලා නමල හැඩ කරලා වැඩ කරනවා, උපකරණ හදලා විකුණලා මිලමුදල් උපයනවා, දැවදඬු ආදිය තමන්ට ඕන හැටියට කීකරු කරගෙන ඇඳම් පුටු හදනවා, ලස්සන ඇඳක් පුටුවක් නිර්මාණය කරලා ඒ අය සතුටු වෙනවා, ලස්සන ඇඳක්, ලස්සන පුටුවක්, හොඳ දොරක්, මේ ආදි වශයෙන් මේ ලී තමන්ට කීකරු කරගෙන නොයෙක් වැඩ කරලා තියෙනවා. හැබැයි පින්නතනේ ලී කීකරු කරලා, යකඩ කීකරු කරලා වැඩ කළාට, වතුර කීකරු කරගෙන කුඹුරට අරගෙන ගියාට, ඒ වැඩ කරන හුඟක් දෙනාට තමන්ගේ හිත කීකරු කරගන්න බැරි වුණා. හිත්පිත් නැති දේවල් කීකරු කරනවා, නමුත් තමන්ට තමන්ගේ හිත කීකරු කරගන්න බැරි වුණා. ආන් ඒ නිසා බොහෝ දෙනා අප්‍රමාණ අකුසල් රැස් කරනවා. නමුත් මේ සුක කියන සාමණේරයන් වහන්සේ කල්පනා කළා, හිත්පිත් නැති දේවල් මේ විදිහට මේ අයට කීකරු කරන්න පුළුවන් නම් හිතක් තියෙන මට ඇයි මගේ හිත කීකරු කරන්න බැරි? එහෙම වුණොත් කොච්චර හොඳද? ඒ නිසා එවලෙම තීරණය කළා, අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. මම යනවා මගේ හිත කීකරු කරන්න. සැරියුත් මහරහතන් වහන්සේගෙන් ඒකට අවසර ඉල්ලගෙන
ආපහු යන්න පිටත් වෙලත් සැරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරනවා, ස්වාමීනී මටත් දානෙ ටිකක් අරන් එනව නේද දවල්ට කියලා. මහරහතන් වහන්සේ සඳහන් කළා අරන් එන්නම් කියලා. ආයෙත් සැරයක් මේ පුංචි හාමුදුරුව කියනවා, ස්වාමීනි මට වෑංජන 100ක් එක කෑම වේලක් දාන වේලක් ඕනෑද? සාමනේර එහෙම දාන වේලක් නම් මට ලැබෙයිද කියලා හිතන්න බෑ. ලැබුණොත් ගේන්නම් කියලා. නමුත් ඒ වෙලාවේ සඳහන් කරනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්තම් මගේ පිනට හම්බ වෙනවමයි කියලා. එතකොට මොකක්ද මේ තමන්ගේ පින මේ තරම් කෑම වේලක් ලැබෙනවා කියලා ස්ථිරවම කියන්නේ? පෙර භවයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දීලා ලබාගත් පින. වෑංජන 100ක් එක්ක දන් දීලා තියෙනවා. ආන් එයින් ලැබෙන කුසල කර්මේ විපාක දෙනවා. එමනම් මේක උදාහරණයක් සඳහන් කළේ. අපි සිද්ධ කරන කුසල ධර්මයන් අපිට බොහෝ ජීවිතවල විපාක දෙනවා. ඒකාත්මයකද විපාක දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ දක්ෂිනා විභංග සූත්‍රය. යමෙක් දන් දෙනකොට ප්‍රතිග්‍රාහකයාගේ සීලයේ හැටියට ඒ දානයේ විපාකය මහත්ඵල වෙනවා, මහානිසංසදායක වෙනවා. එතකොට ප්‍රතිග්‍රාහකයාගේ සීලයේ හැටියට දායකයාට මහත්ඵල මහානිසංසදායක වෙන්න එක ජීවිතයකට විතරක් නෙමෙයි අනාගත ජීවිත සිය දාස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන්, අසංඛ්‍ය ගණන් විපාක දෙනවා කියලා සඳහන් කළා. එහෙමනම් පින්නතුනි, අපි මේ ජීවිතේ කරන හැම කුසල කර්මයකම අපිට යහපත් විපාකයක් තියෙනවා. හැම අකුසල කර්මයකම අයහපත් විපාකයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ, අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ. මෙලොව විඳින කරන මුහුණ දෙන හැම සැපකට සහ දුකකට පෙර භවයක සිද්ධ කරගත්ත කුසලා කුසල ධර්මයන් බලපානවා කියන. එහෙම එකක් නෑ කියලා යමෙක් කියනවනම් ඒක මිත්‍යා සංකල්පයක්. නමුත් පින්නතුනි, පෙර භවයක අපි කරගත්ත අකුසල ධර්ම මේ භවයෙන් විපාක දෙන්න දෙන්නේ නැතුව ඒවා වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. අහෝසි කරන්න පුළුවන්කමක් නැහැ. යටපත් කරන්න පුළුවන්. ඒ කොහොමද? ඒ අකුසල කර්ම යටපත් කරන්න බැරි නම් අපි මේ සිද්ධ කරන මහ පින්කම් වලින් වැඩක් තියෙනවද? ආන් මේ පින්කම් වලින් යටපත් කරන්නේ නිරයට ගෙනියන්න තියෙන අකුසලය. නමුත් මේ ජීවිතයේ බොහෝ පින් කරලා අපායට නොයා සුගතියට යන්න පාර හදා ගන්න පුළුවන්. සුගතියට ගිහිල්ලා ප්‍රඥාවන්ත වුණොත්, දිව්‍ය ලෝකවල වාගේ ඉපදිලා කාමයෙන් අන්ධ වුණේ නැත්තම්, දිව්‍යමය කාමයෙන් අන්ධ නොවි කුසල් කරන්නත් කටයුතු කර ගන්නව නම් ආයෙත් භවයක මතුවෙන්න තියෙන අර අකුසල් ඒවා තව ටිකක් යට කරන්න පුළුවන්. දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඒ කුසල ශක්තියින් නිසා, දෙව්ලොව ඉඳගෙන කරගත්ත මහ කුසල ශක්තියින් නිසා ආපහු මනුස්ස ලෝකේ වාගේ තැන්වල ආයෙත් උපදිනවා. එතකොට සත්පුරුෂයෝ හම්බ වුණහම මනාව ගුණධර්ම දැනගෙන, කලයුත්ත නොකලයුත්ත දැනගෙන මේ ලෝකේ ආයෙත් පින් කරනවා. දැන් ආයෙත් පිනෙන් පෝෂණය වෙලා ඉන්නේ. අර අකුසල කර්ම වලට තව විපාක දෙන්න එන්න හැටියක් නෑ, පින් වැඩි. එහෙමනම් මේ ධර්ම දේශනාව සිදු කරවන ඔබත්, ධර්ම ශ්‍රවණය කරන ලක්ෂ ගණන් කෝටි ගණන් ඔබත්, ධර්ම දේශනාව කරන මමත් මේ පෙර කරගත්ත කුසල ශක්තියින් නිසා තමයි අද මෙහෙම ඉන්නේ. මේ ජීවිතේ හම්බ වෙලා තියෙන්නේ ඒ කුසල ශක්තිය නිසා. ලැබිච්ච ජීවිතේ පවතින්නේත් ඒ කුසල ශක්තිය නිසා. එහෙමනම් පෙර කරපු අකුසල් යටපත් කරලා තියන්න පුළුවන්. මේ වෙනකොටත් ඔබ මම සංසාරේ කරලා තියෙන පව් ප්‍රමාණයන්,
සීමාවක් නෑ. අපි ඕන තරම් සතරපායේ දුක් විඳලා තියෙන අය. හැබැයි දැන් සතරපායෙන් මිදුණ කියන කතාවක් අපි ගාව තියෙනවද? සෝවාන් කියන ආර්ය තත්ත්වයට ආවොත් විතර සතරපායෙන් මිදෙන්න පුළුවන්. එහෙම නොවිච්ච අපි හැමෝම සතරපායට විවෘතයි. මේ ජීවිතෙත් පෙර ජීවිතවලත් නිරයට යන්න කරපු අකුසල් තියෙනවා, තවම විපාක දීලා නෑ. හැබැයි ඒවා අහෝසි වෙන්නෙත් නෑ. ඒව නැති වෙලා යනවනම් සෝවාන් වීමෙන් පස්සේ. එහෙමනම් අපි ඒ තරම් අකුසල් කරගෙන ඉන්නකොට අද මෙහෙම ඉන්නේ මොන හේතුව නිසාද? පෙර කරගත්ත කුසල ශක්තියක් අකුසලයේ මැඩගෙන ඉන්න නිසා. මේ කුසල ශක්තිය කවද කොතන ඉවර වෙයිද කියලා කියන්න පුළුවන්ද? යම් මොහොතක ඒක ඉවර වුණහම නැවත සුගතියකට යන්න තරම් මේ ජීවිතෙන් කුසල් ශක්තිමත් කරලා නැත්තම් අර පෙර කරපු අකුසල කර්මයන් බලාගෙන ඉන්නව මොකටද? අපි සතර පායට අරගෙන යන්න. ආන් ඒ නිසයි සඳහන් කළේ, පෙර කරන කුසල ධර්මයන් අකුසල ධර්මයන් අපිට සැප සහ දුක වෙනුවෙන් විපාක දෙනවා. අත්ති සුකට දුක්කට අනං කම්මානං පලං විපාකෝ. එහෙම එකක් මේ ලෝකේ නෑ. පින්කම් කරන්න ඕනේ කියලා කාරණාවක් නෑ. මව්පියන්ට සලකන්න ඕනේ කියලා කරුණක් නෑ කියලා යමෙක් සඳහන් කරනවා නම් මිත්‍යා සංකල්පයක්. නිසරු දෙයක්. නමුත් සරු දෙයක් ලබන්න පුළුවන් සාසනයක නිසරු දේවල් මත තවත් එල්බගෙන ඉන්නවනම් අපි මේ සංසාරේ හුඟ අසරණ අය. ඊළඟට මේ දසවස්තුක සම්මා දිට්ඨියේ තවත් මිත්‍යා දෘෂ්ටියක් පෙන්නනවා. අත්ති අයං ලෝකෝ. සම්මා දිට්ඨියේ තියෙනවා මෙලවක් ඇත. නමුත් සමහර අය කියනවා මෙලවක් නැත කියලා. ඇයි පින්නතුනි මෙලවක් නැත්තේ? භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මෙලොවක් තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකෙ වගේම මීට සමානවම සැප තියෙන තවත් ලෝක තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකෙට වඩා හුඟක් උසස් සැප තියෙන ලෝකක් තියෙනවා. අපි ජීවත් වෙන මේ ලෝකෙට වඩා අන්තිම පහත් දුක් තියෙන ලෝකක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන අපි මැරිලා ගිහිල්ලා වෙනත් ලෝකයක උපදිනවා. අද අපි දන්නේ කොහේ උපදීද කියලා. මැරිලා මෙහෙම උපදින්න පුළුවන්ද? අපි මෙතන ඉඳලා සක්වලවල් දහස් ගාණක් ඈත තියෙන වෙනත් සක්වලක උපදින්නත් පුළුවන්. මේ සක්වලේවත් නොරදෙන්නත් පුළුවන්. එහෙමනම් අපි මැරිලා වෙනත් ලෝකවල උපදිනවා. ඒ වෙනත් ලෝකවල ඉන්න අය ඒ ලෝකවලින් චුත වෙලා මේ ලෝකෙට ඇවිල්ලා උපදිනවා. පිනතුනි මෙහෙ ජීවත් වෙන අය බොහොම කුසල් කරගෙන දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එතකොට ඒ මෙලොවද මම උපන්න භවයේ මේ උපන්න ලෝකෙ හැර අනිත් හැම ලෝකයකටම අපි කියන්නේ මොන ලෝකයක් කියලාද? පරලෝක කියලා. මම උපන් ලෝකෙ හැර අනික් හැම ලෝකයකටම කියන්නේ පරලෝක කියලා. මම උපන්න රට හැර අනික් හැම රටකටම අපි කියන්නේ මොකක්ද? පිට රට කියලා. එහෙනම් ඒ වාගේ තමයි මම උපන්න ලෝකෙ හැර අනික් හැම ලෝකයකටම කියන්නේ පිට ලෝකයක්, පරලෝකයක්. පිට රට කියන එකෙත් පරලෝව කියන එකෙත් ඒ කාරණාව හඳුන්වනවා. මම ඉපදිච්ච තැන නෙමෙයි. එහෙමනම් මේ ලෝකේ ඉන්න අපි මැරුණහම කියන්නේ පරලෝව ගියා කියලා. මිය පරලෝව ගියා. ඒ කියන්නේ වෙනත් කොහේ හරි තැනක උපදිනවා. ඒක නිරයක් වෙන්නත් පුළුවන්. ප්‍රේත ලෝකයක්, අසුර ලෝකයක් වෙන්නත් පුළුවන්. දිව්‍ය ලෝකයක්, බ්‍රහ්ම ලෝකයක් වෙන්නත් පුළුවන්. එහෙමනම් මෙහෙ ජීවත් වෙන අපිට මැරිලා ගිහිල්ලා උපදින්න තවත් ලෝක තියෙනවා.
අපි මෙහෙන් චුත වෙලා ඒ වෙන ලෝකවල උපදිනවා වගේ ඒ ලෝකවල ජීවත් වෙන අය එහෙන් චුත වෙලා මේ ලෝකෙටත් එනවා. දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. පංච පුබ්බ නිමිත්ත කියන සූත්‍ර දේශනාවේ ඔය පිළිබඳව කරුණු අපූරුවට ඕන තරම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. චුතවෙන්න ආසන්න වෙච්ච දෙවිවරු හඬමින් වැළපෙමින් ඉන්නකොට සමහර දෙවියෝ තවත් සමහර දෙවියෝ ඇවිල්ලා ඒගොල්ලන්ට කියන්නේ පින්වත ගිහිල්ලා සුගතියේ උපදින්න කියලා. එතකොට ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා යන්න කියන සුගතිය මේ මනුස්ස ලෝකේ කියලා ධර්මයේ වෙනම සඳහන් කරනවා. එහෙනම් දෙවියන්ට මේ ලෝකේ පරලෝකයක් නේ. දැනට දෙවියන්ට අපි ඉන්න ලෝකේ පරලෝකයක්. එහෙන් චුත වෙලා ඇවිල්ලා මේ ලෝකේ ඉපදිච්චාම එදාට ඒගොල්ලන්ට මේක තමන්ගේ ලෝකේ වෙනවා. එහෙනම් මෙහෙ ඉන්න අය මැරිලා ගිහිල්ලා සතර ආපායේ දිව්‍ය ලෝකවල වෙනත් සක්වලවලත් උපදිනවා. ඒ ඒ සක්වලවල ලෝකවල ඉන්න අය මැරිලා ඇවිල්ලා මේ ලෝකෙත් උපදිනවා. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. පහ සහ හය කාරණා දෙක මෙලවක් ඇත පරලොවක් ඇත. නමුත් මිත්‍යා සංකල්පයක් තියෙනවා මෙලවක් නෑ පරලොවක් නෑ. හත්වෙනි කාරණාවක් පැහැදිලි කරනවා. අත්ති මාතා මවෙක් ඇත. අටවෙනි කාරණාවක් පැහැදිලි කරනවා අත්ති පිතා කියලා. තාත්ත කෙනෙක් පිය කෙනෙක් ඉන්නවා. අම්මට සලකහම අම්මට කීකරුණහම අපිට සංසාරය වෙනම කුසල් ලැබෙනවා. මව්පියන්ට සැලකීම මහ උතුම් කාරණාවක්. ඒ බව සඳහන් කළේ මංගල සූත්‍රී. මේ ගාථාරත්නය සාකච්ඡා කරනකොට අපි මේ දිට්ට මංගලික සුත මංගලික මුත මංගලික කියලා මංගලිකයෝ තුන් දෙනෙක් පිළිබඳව කරුණු කතා කරලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණා 38ක් අන්තර්ගත වෙච්ච මහා මංගල සූත්‍රය දේශනා කළා මේ දෙවියන්ට මිනිසුන්ට ඇතිවෙච්ච සැකයක් දුරු කරන්න. ආන්ගේ මංගල සූත්‍රයේ උතුම් මංගල කාරණාවක් හැටියට සඳහන් කරනවා මව්පියන්ට සැලකීම. තමන්ට ජීවිතයේ දානය කරලා දුන්න මවට සැලකීම මහා උතුම් ආනිසංස තියෙන පින්කමක්. ඉෂ්ට වූ අනිෂ්ට වූ පලවිපාක ඒකාන්තයෙන්ම ලැබෙනවා. මව්පියන්ට සලකහම හොඳ විපාකත් මව්පියන්ට එරෙහෙවුනහම නරක විපාකත් අපිට ඒකාන්තයෙන්ම විඳින්න වෙනවා. නමුත් යම් කෙනෙක් මව්වරුන්ට කරන දේවල් වලින් යහපතක් හෝ අයහපතක් අපිට නෑ කියලා කතා කරනවා නම් ඒක මොන සංකල්පයක් දෙතකොට? ඒක මිත්‍යා සංකල්පයක්. අම්මා තාත්තා කියන දෙන්නම මෙතන එකතු කරලා ගත්තහම මවට පියාට සැලකීම අප්‍රමාණ ආනිසංස සහිතයි. අපිට මව්පියන්ට කවදාවත් සලකලා ඉවර කරන්න පුළුවන්කමක් නැහැ. කොයි තරම් සැලකුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උදාහරණ නම් ගොඩක් තියෙනවා මේකට. එක තැනක සඳහන් කළා අම්මයි තාත්තයි දෙවුර මත තියාගෙන සියලුම අප උපස්ථාන අවුරුදු 100ක් කරනවා. ඒ දෙන්න මලමූත්‍රා පවා පහ කරන්නේ ඒ දරුවගේ උරයි මත. ඒ සියල්ලම සෝදගෙන පිරිසිදු කරගෙන ඒ අයත් පිරිසිදු කරගෙන රෑ දවල් දෙකම අවුරුදු 100ක් කර උඩ තියාගෙනම උපස්ථාන කරනවා. එහෙම උපස්ථාන කරලා වසර 100කින් පස්සේ මව්පියෝ බිමින් තියහම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ හැටියට ඒ දරුවෝ මව්පියන්ට හරියට සලකලා නැහැ කියලායි කියන්නේ. ඒ කියන්නේ සලකලා ඉවර කරනවා කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි කියන එකයි පැහැදිලි වෙන්නේ.
හැබැ පිනිතුනි මව්පිය නයෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයකුත් භාගිතුන් වහන්සේ දේශනා කළා. ඒ කොහොමද? දන් දෙන්නේ නැති මව්පියෝ දානයට පුරුදු කරන්න, දෙන්ඩ පුළුවන් හිතක් හදන්ට, ඒගොල්ලන්ගේ පරලොව සුවපත් කරන්න, නිවන් දක්නා ජාති දක්වා උපදින උපදින භවයක් පාසා සාපි පාසාදී දුගතියකට පත් නොවෙන්ඩ පින් කරවලා ප්‍රාර්ථනා කරවන්ට. යම් දරුවෙකුට ඔය කාරණාව හරියටම කරන්න පුළුවන් වුණොත් ආං ඒ දරුවා මව්පියනයෙන් නිදහස්. තිසරණ නැති මව්පියෝ තිසරණයට ගේන්න පුළුවන් වුණොත්, සිල් රකින්නේ නැති අය ලව්ව සිල් රක්කවන්න පුළුවන් වුණොත් ආං ඒ දරු මව්පියනයෙන් නිදහස් වෙච්චාය. ඊළඟට අම්මයි තාත්තයි කියන දෙන්න කොයි තරම් ගරු ගහම්බීරද, මොන තරම් පූජනීයද මව්පියන්ට, මව්පියන්ගේ දරුවන්ට මව්පියෝ, දරුවන්ට මව්පියෝ කොයි තරම් පූජනීයද, මොන තරම් බල සම්පන්නද, කොයි තරම් මහානුභාව සම්පන්නද. මේ ලෝකෙ තියෙනවා මහා පාපකර්ම පහක්. අපි අය දන්නවා. පළවෙනි එක සංඝභේදය, දෙවැනි එක තථාගත ශරීරයේ ලේ සෙලවීම, තුන්වෙනි එක රහතුන් වහන්සේලා නැසීම, හතරවෙනි එක මව නැසීම, පස්වෙනි එක පියා නැසීම. රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්ඩ පියවරෙන් පියවර ගමන් කළා. සෝවාන් වුණ, සකදාගාමි වුණ, අනාගාමි වුණ, අරිහත්තේ ලැබ්වා. සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ කියන්නේ අනන්ත සංසාරි නිරේටයන්ට රැස්වෙච්ච යම් අකුසල් ප්‍රමාණයක් රැස් වෙලා තියෙනවන ඒ හැම අකුසලයකටම ආය විපාක දෙන්ට බැරිවෙන්ඩ ඒ අකුසල් අහෝසි කරපු කෙනෙ. මොකද සෝවාන් වහන්සේ නිරේට යන්නේ නෑනි. ඒ තරම් මහපුණ්‍යවන්තයි. අනාගාමීන් වහන්සේ කියල කියන්නේ මෙලවින් සමුගත්ත ගමන් බඹලව උපදින්ට පින් තියෙන කෙනෙ. සංසාරෙන් එතරවෙන්ඩ තව එක පඩියකටයි අඩිය තියන්ට තියෙන එක පියවරයි අර්හත්තය. දැම් මේ අනාගාමීන් වහන්සේ මැරුණ ගමන් බඹලව උපදින්ට ඉන්න කෙනෙක්. යම් කෙනෙක් අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කළොත් ආනන්තරීය පාපකර්මයක් වෙනවා කියලා අපේ ධර්මයේ සඳහන් කරලා නෑ නේද? රහතන් වහන්සේ නසන එක ආනන්තරීය කර්මයක්, අනාගාමීන් වහන්සේලා නසන එක ආනන්තරීයයි කියලා සඳහන් කරලා නෑ. මහ සිල්වත් කෙනෙක් ඝාතනය කරන එක බරපතල අකුසලයක්. ආනන්තරීය කියලා කියන්නේ අතරක් නැතුවම නිරේට යනවා. ඒක කිසිම සැකයක් නෑ. මරණින් පස්සේ කාන්තෙන් නිරේ උපදිනවා. ඒකයි ආනන්තරීය. නමුත් අනාගාමීන් වහන්සේ ඝාතනය කරාම එහෙම වෙනවා කියලා සඳහන් කරලා නෑ. මහා කුසල ශක්තියින්ගෙන් මේ පව වහලා නිරයෙන් ගැලවි 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 දක්ෂයාට මගහැරලා යන්නත් පුළුවන් වෙන්න පුළුවන් වෙනවා. හැබැයි මහා කුසල් කරන්න ඕනේ. ඒ වුණාට පින්නතනි අපි කතා කරලා බලහම අපේ අම්මවත් තාත්තවත් අනාගාමී තබා සෝවාන් කියන තැනටවත් ඇවිල්ලා නැහැ. සමහර වෙලාවට තවම තිසරණත් නැහැ. පන්සිලුත් නැහැ. තිසරණත් නැති පන්සිලුත් නැති අම්ම ඝාතනය කළත් ඒ කාන්තයෙන් නිරයට යනවමයි. නමුත් අනාගාමීන් වහන්සේ ඝාතනය කළොත් ඒ කාන්තයෙන්ම යනවා කියලා සඳහන් කරලා නැහැ. මහා සීලවන්තයෙක් නිසා මුලින් සඳහන් කළා වගේ අපිට බලපාන හැටි හරි බලවත්. නමුත් ආනන්තරිය තැනට ඇවිල්ලා නැහැ. එතකොට මේ කාරණාව සඳහන් කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය.
දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සඳහන් කරන්නේ මව්පියන් වෙනුවෙන් කරන දේවල් වල සැප විපාක නෑ කියලා. යහපත කෙරුවොත් සැප විපාකත් නෑ, අයහපතක් කළොත් දුක් විපාකත් නෑ. මිත්‍යා සංකල්පයක එහෙම කියනවා. නමුත් මෙතනින් අපිට පේනවා මව්පියන්ට මොනතරම් වටිනා තැනක් මේ ශාසනයෙන් දානය වෙලා තියෙනවද කියන එක. ආං ඒක හින්දා නත්ති මාතා කියලා කියන්න බෑ කෙනෙකුට. යමෙක් එහෙම කියනවා නම් ඒක මිත්‍යා සංකල්පයක්. නත්ති පිතා කියලා කියන්න බෑ කාටවත්. ඒක මිත්‍යා සංකල්පයක්. අත්ති මාතා අත්ති පිතා මවෙක් ඇත පියෙක් ඇත. ඒක සම්මා සංකල්පයක්. ඊළඟට පින්නතුනි, මව්පියන් උදෙසා යම් කෙනෙක් සිදු කරනවා නම් යම් වරද වචන මාත්‍රයේ පවා විපාක දෙනවා කියලා සඳහන් කරයි. වචනයක් කීවොත් වැරදියට ඒකත් විපාක දෙනවා. රවල බැලුවොත් ඒකත් විපාක දෙනවා. අඬ ගහනකොට කතා නොකර හිටියහම ඒකත් විපාක දෙනවා. එකට එක කියහම ඒකත් විපාක දෙනවා. ඒ තරම්ම හරි ගැඹුරුයි ඒ කාරණාව කියලා සඳහන් කරනවා. එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ? අනිත් කෙනෙකුට පව් රැස් වෙන්න තියෙන හැම දොරක්ම වහලා දාන්න ඕනේ. එතකොට දරුමල්ලු හදනකොට ඒගොල්ලන්ට හරියටම කාරණාව පැහැදිලි කරුවේ නැත්තම්, අම්මා තාත්තා කියන්නේ කවුද කියලා හරියටම කියලා දුන්නේ නැත්තම් ඒගොල්ලෝ අම්මා තාත්තා හේතු කරගෙන පව් රැස් කරන්නේ නැද්ද? දරුවන්ට පෞසිද්ධ වෙන දොරවල් අපි වැහුවේ නැත්තම් හැබෑවටම දරුවන්ට ආදරේ නෑ කියලා තමයි කියන්නේ. ඇයි මේගොල්ලෝ අපි කෙරෙහි වැරදි විදිහට හිතලා වැරදි විදිහට කතා කරලා කොහාටද යන්නේ? බොහෝ දුක්ඛිත තැන්වලට. එහෙනම් ඇයි මම දරුවෙක් හදලා ඒ දරුවට දුක්ඛිත තැනකට යන්න අවස්ථාව හදන්නේ? පූර්වාචාර්යවරයාගේ වගකීම හරියටම සම්පූර්ණ කළා නම් මව්පියෝ හේතු කරගෙන ඒ කට්ටිය සුගතියට යනවා. සමහර අය මව්පියෝ නිසාම දුගතියට යනවා. අං ඒ ආදි වශයෙන් මේ කරුණ බොහෝම ගැඹුරු කරුණක්. ඒක තමයි හත සහාට මවෙක් ඇත පියෙක් ඇත නෑ කියලා කිව්වොත් මිත්‍යා සංකල්පයක්. ඊළඟට පින්නතිනි අත්ති සත්තා ඕපපාතික. ඕපපාතිකව උපදින සත්වයෙක් ඇත. ඕපපාතිකව උපදිනවා කියලා කියන්නේ අම්මෙක් සහ තාත්තෙක් නැතුව උපදිනවා කියන එකයි. එහෙම සත්වයෙක් ඉන්නවා. සමහර කෙනෙක් දිව්‍ය ලෝක සැක කරනවා. බ්‍රහ්ම ලෝක සැක කරනවා. නිරය ලෝක සැක කරනවා. අපායක් කියල එකක් තියෙනවද? කොහෙද තියෙන්නේ? කවුද හැදුවේ? කවුද දැක්කේ? ඔය කීවට කවුද දන්නේ තියෙනවද කියලා සැක කරනවා. තිරිසං ලෝකෙ පේනවා වුණාට ප්‍රේත ලෝකෙ පේන්නේ පහසුවේ. එනිසා ප්‍රේත ලෝක පිළිබඳවත් සැක කරනවා. දිවි බඹුන් සැක කළා වගේ නිරය ප්‍රේතලෝක ආදියත් සැක කරනවා. නමුත් ඒ පුද්ගලයෝ ළඟ සැකයක් තිබුණට හැබෑටම ඒ දේවල් නැද්ද? ඔවුන්ට සැක තිබුණත් එකයි නැතත් එකයි. නමුත් මේ කතා කරන නිරය ලෝක ප්‍රේතලෝක තියෙනවා. දිවිය ලෝක බ්‍රහ්ම ලෝක තියෙනවා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ හරියටම අපිට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. මනාව භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් බුද්ධ වචනේ කවදාවත් සැකවෙන්නේ නැහැ. හොඳ තිසරණයක ඉන්න කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාට වඩා පිටින් හිතන්න පෙළඹෙන්නේ නැහැ. ආන් එහෙමනම් දෙවියෝ කියලා જાතියක් ඉන්නවා. නමුත් දෙවියන්ට අම්මෙක් ඉන්නවද? දෙවියන්ට තාත්තෙක් ඉන්නවද? එහෙනම් ඕපපාතිකයි. නමුත් සමහර දේශනාවක් අහනකොට
සමහර පොතපත කියවනකොට දේව දරුවෝ කියලා ඔබට අහන්ඩ ලැබෙන්න්න ඇත. අහන්ඩ ලැබෙනවා. එතකොට දෙවියන්ට දරුවෝ ඉන්නව නං ඒ දරුවන්ට අම්මල තාත්තල නැද්ද ඉන්ඩෝනේ. ආං ඒ කාරණාව වෙනම කොහොමද පැහැදිලි කරන්න. අපිවාගේ මේ මාස නමයක් නමේ හමාරක් කුසේ තියාග නිඳල දරුවෝ බිහිකරන සිරිතක් දෙවියන්ට නෑ. එන කොහොමද දෙවියන්ට දරුවෝ ඉන්නේ. සඳහන් කරනවා හදිසියේම යම් දෙවියෙකුගේ උකුලි තව දෙවියෙක් පහළ වෙනවා. උකුලේ පහළ වෙන්නේ. උකුලේ පහළ වුණොත් එයා කවුරු වෙනවද? දරුවෙක් වෙනවා. හදිසියේම මහ දෙවියෙකුගේ යහනේ දිව්‍යාංගනාවක් පහළ වෙනවා. ඇය ඒ මහ දෙවියගේ බිසවක් වෙනවා. දිව්‍යාංගනාවක් වෙනවා. බිරිඳක් වෙනවා. උකුලේ පහළ වුණොත් දරුවෙක් වෙනවා. යහනේ පහළ වුණොත් බිසවක් නැත්තං පරිවාර දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. එතකොට දැන් දරුවෝ ලැබෙන හැටි තේරුණාද? අපි වගේ කුසේ දරන්නේ නෑ. හදිසියේම උකුලේ පහළ වෙනවා. ඒ අයට දරුවෝ කියලා කියනවා. නමුත් ඕපපාතිකයි. නිරය උපදිනකොට නිරයෙත් මව්පියෝ නෑ. නිරිසත්තුත් ඕපපාතිකව තමයි පහළ වෙන්නේ. ආන් ඒ නිසා ඕපපාතික සත්වයෙක් ඇත. තිරිසං ලෝකෙත් ඉන්නවා ඕපපාතික සත්වයෝ. මවෙක් පියෙක් නැතුව නමුත් අංග ප්‍රත්‍යාංග සම්පූර්ණව ඉබේම හටගන්න සත්ව කොට්ටාස මේ තිරිසන් ලෝකේ ඉන්නවා. ඒකයි ඕපපාතික සත්වයෙක් ඇත කියල කියන්නේ. එමනම් පින්නතුනේ යමෙක් ඒක පිළිගන්නේ නැත්තන් එහෙම නෑ කියලා යමෙක් කියනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටික මතය. එමනම් ඒ නෑ කියන කාරණාව අයිති වෙන්නේ මිච්චා සංකප්ප ගෝචරා කියන ගණයට, මිත්‍යා සංකල්ප ගණයට. එහෙමනම් මේ ගාථා රත්නය ඇසුරු කරගෙන මිත්‍යා සංකල්ප පිළිබඳව කරපු මේ දේශනාවේ හතරවෙනි දේශනාව මේ විදිහට නිමා කරන්න කාලය එළඹිලයි තියෙන්නේ. මේ දේශනාව ආශ්‍රයෙන් ගාථා රත්නය ඇසුරින් තවත් දේශනාවකට කරුණු ඉතුරු කරමින් අපි හතරවෙනි ධර්ම දේශනාව මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම කාරණාව මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා සම්මා දිට්ඨියට එළඹෙන්න පුළුවන්. මිත්‍යා සංකල්පය සම්මා සංකල්පය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන මේ දේශනාව ලෝකයට දානය කරන්න අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ එන්.ජී. පේමාවති මහත්මිය, සනත් විජේරත්න මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. මේ පින්නතුන්ගේ උතුම් අරමුණු කීපයක් සිහිපත් කරනවා. K.A. බේබිනෝනා මාතාව, N.G. මොහොට්ටි අප්පුහාමි පියාණන්, K.A. ජයවර්ධන මාමා, A.N.G. විමලාවති නැන්දම්මා, A.N.G. ගුණසේන සොහොයුරා, මේ අයට පින් අනුමෝදන් කිරීමත්. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා K.A. සනත් විජේරත්න පුතනුවන්ට, හසන්ලී චූටි දුවට, නිසංසලා දියණිය හා තිසෙව් චූටි පුතුට සෙත් පැතීම හා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට රත්නත්‍රී ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනා අතර සිහිපත් කරනවා. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය, චිරජීවනය උදා වේවා.
අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්කම සිදු කළ සියලු දෙනාටමත් අනුමෝදන් වේවා. අපවත් බී වදාළ තරණාගම කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ඒ පින් එසේම අනුමෝදන් වේවා. ඔබ අප සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.